පින්වත්නි ඔබ දන්නවා ඔය විදේශ රටවල් වල වර්තමානයේ ඉන්න රජ කුමාරවරු සාමාන්‍යයෙන් එංගලන්තය එක්සත් අරාබි එමිර රාජ්‍ය වගේ රටවල් වල පින්වත්නි අපි දකිනවා ඒ කුමාරවරු විඳින්නා වූ සැප සම්පත් පිළිබඳව කිසිම අගහිඟයක් නැහැ පින්වත්නි ඒ කුමාරවරු පැවතගෙන ඉන්නේ රජ පෙළපති ඒ කියන්නේ තාත්තගෙන් පුතාට රජකම ලැබිලා තියෙනවා ඉතින් ඒක ලබා ගන්නත් ඔවුන්ට මනාකොට පිටලා තියෙනවා ෂණ සම්පත්තිය විඥානයේ හරියාකාරව භාවිතා වෙනවා ඒ කියන්නේ හොඳට මොලේ පාවිච්චි කරලා ඔවුන් පියාගෙන් පුතාට රාජ්‍ය විචාරන්න සුදුසුකමක් අයිති කර ගන්නවා ඉතින් ඒ විතරකුත් නෙවෙයි පින්වත්නි තමන් කැමති යාන වාහන පරිහරණය කරනවා තමන් කැමති මහා මන්දිරවල ඒවට කියන්නේ මාලිගා කියලා පැලස් වල වාසය කරනවා එතකොට පින්වත්නි තමන්ට ඕනේ කෑම බීම ආදී දේවල් නිරතුරුවම ඔවුන් අනුභව කරනවා සතුටින් තමන්ගේ ජීවිතය 24 පැය පුරාම ගත කරනවා තමන්ට කොහේ හරි රටකට සංචාරය කරන්න යන්න අවශ්‍ය නම් ඒ රටේ පාලකයාව සහ ඒ රටේ ආරක්ෂක අංශ දැනුවත් කළාට පස්සේ ඔවුන්ට ඒ රටේ නිදහසේ සංචාරය කරන්න අවශ්‍ය කරන වටපිටාව ඒ රටවල් වලින් හදලා දෙනවා ඒ විතරකුත් නෙවෙයි පින්වත්නි ඒ රටවල් වල තියෙන හොඳම කෑම බීම හොඳම ඉඳුම් හිටුම් නවාතැන් පහසුකම් අපි දන්නවා 5 ස්ටාර් 7 ස්ටාර් වගේ හෝටල් පහසුකම් තියෙනවා නවාතැන් පහසුකම් ඒ සියල්ලම ඔවුන්ට ලබලා දෙනවා ඒවා වෙනුවෙන් ඔවුන්ට වියදම් කරන්න අවශ්‍ය කරන ධනය ඇතිතරම් තියෙනවා පින්වත්නි ඉතින් මේ රජකුමාරවරුන්ගේ වර්තමාන ජීවිත දිහා බලනකොට අපට මතක් වෙනවා එදා අපගේ සිද්ධාර්ථ ගෞතම මහබෝධිසත්වයන් වහන්සේ ගිහි කාලයේ විඳපු සැප සම්පත් පින්වත්නි එදා රාම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුන තුල අපගේ මහබෝධිසත්වයන් වහන්සේ අපි මේ වර්තමානයේ දකින රජකුමාරවරුන්ට වැඩිය සැප සම්පත්තියක් විඳලා තියෙනවා ඒ කොහොමද පින්වත්නි ඒ තමයි අපගේ මහබෝධිසත්වයන් වහන්සේ සංසාර ගමනේ රැස් කළ පාරමිතා බලය සහ කුසල් ශක්තිය දැන් අපි මේ වර්තමානයේ දකින ඔය ඩුබායි රාජ්‍ය එංගලන්ත රාජ්‍ය වගේ රාජ්‍යයන් වල රජකුමාරවරු විඳින සැප සම්පත් ඒ ඔවුන් පින්වත්නි උත්පත්තියෙන් අරන් ආපු දේවල් නැත්තම් අමුතුවෙන් ඔවුන් ගුඩ නැගිලා අමුතුවෙන් ඔවුන් හම්බ කරගෙන එහෙම කතාවක් නෑ පින්වත්නි පියාගෙන් පුතාටත් පුතාගෙන් මුණුබුරාටත් රජකම කියන එක ලැබෙනවා ඔවුන් උත්පත්තියෙන්ම මහ විශාල ධනස්කන්ධයන්ට හිමිකම් කියන රජ පෙළපතේ රජකුමාරවරු ඉතින් පින්වත්නි ඒක පිනක් නොවේද කුසලයක් නොවේද එය පිනක්මයි එය කුසලයක්මයි ඔවුන් පෙර සසර බව ගමනේදී රැස් කරපු එනිසා පින්වත්නි වර්තමානයේදී අපි දකින රජකුමාරවරුන්ට වැඩිය සම්පත්තියක් අපට මේ සත්‍ය කියලා දීපු මේ ධර්මය කියලා දීපු අපගේ අමාමෑණී ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එදා සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ අවදීයේදී ගිහි කාලයේදී භුක්ති විඳා කියලා සඳහන් වෙනවා ඔය රාම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුනේ පින්වත්නි එක මාලිගාවක හේමන්ත ඍතුවටත් තව මාලිගාවක වස්සාන ඍතුවටත් තව මාලිගාවක ගිම්හාන ඍතුවටත් ওই ඍතු තුනට සරිලන ආකාරයෙන් පින්වත්නි ජීවත් වෙන්න පුළුවන් සියලු පහසුකම් ලැබිලා තියෙනවා අපගේ සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට පින්වත්නි ඒ වගේම තමයි ඒ මාලිගාවලට හැම මාලිගාවකම සේවය කරන්න ඉඳලා තියෙන කාන්තාව කාන්තාව තමයි උන්වහන්සේට අප උපස්ථාන කරන්නේ එක පිරිමි පුලුටක් නැහැ සුද්ධෝදන මහරජුරෝ පිරිමියෙකුට මේ සැප සම්පත් ඇසින් දකින්නටවත් නොලැබේවා කියලා හිතලා තමයි සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේට අතට පයට හැම ආකාරයටම උපස්ථාන කටයුතු වලට මේ සියල්ලටම කාන්තාවන් තමයි පත් කරලා තිබුණේ ඉතින් පින්වත්නි එච්චර සැප සම්පත්තියක් විඳපු අපගේ සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ එදා සත්‍ය සොයාගෙන මේ සියල්ල අතහැරියා මේ සියලු සැප සම්පත් අතහැරියා ඉතින් පින්වත්නි අපිත් මේ සැප සම්පත් කොපමණ ලැබුවත් ලෙඩවීම කියන දේ අපට ඉක්මවන්න බැරි නම් වයසට යාම කියන දේ අපට ඉක්මවන්න බැරි නම් මරණය කියන දේ අපට ඉක්මවන්න බැරි නම් නැවතත් මේ සසරටම නම් අපි එන්නේ
අපි කොච්චර සැප සම්පත් මෙලවදී වින්දත් වැඩක් නෑ නේද එහෙනම් පින්වත්නි අපි එයයි අවබෝධ කරගන්න ඕන ඒ නිසා මේ වර්තමානයේ මිනිසුන් විඳින සැප සම්පත් දිහා බලලා ඔබ තෘෂ්ණාවක් ඇති කරගන්න එපා අනේ මටත් මෙහෙම සැප සම්පත් විඳින්නේ නැත්නම් මටත් මේ විදිහට ජීවත් වෙන්නේ නැත්නම් මටත් මේ ආකාරයෙන් දිවියක් ගෙවන්න නැත්නම් කියලා ඔබ තණ්හාවන් ඇති කරගෙන නැවතත් සසරට එන්න සූදානම් වෙන්න එපා එනිසා ඔබ පුළුවන් තරම් කුසල් වඩන්න තමන්ගේ ජීවිතය අවබෝධයෙන් ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා।